අපි අද දවසේ දිවයිනේ දකුණු පළාතේ වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ කියලා බලාපොරොත්තු වෙනවා. පුළුවන් ශ්‍රී ලංකා. ඒ වගේම බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වේවි. ඌව පළාතේ සහ නැගෙනහිර පළාතේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට කඩක් තියෙනවා. ඒකම කියන්න ඕනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට ආමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අපි අද දිනේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ වැසි සමග ඇතිවන తాවකාලික අකුණු අනතුරු තද සුළං වලින් වැළකීමේ පියවර ගන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දිවෙනට මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ටොප් වෙනවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි තරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම දිවෙනට මුහුදේ සුළං සමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළ ටොප් වෙනවන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු රළු වේවි. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට ලංකසන්තුරේ දක්වාත් උත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වාත් වෙරළට ඔබ වෙන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය මිටි මිට පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල මෙම මුහුදුත් තරමක් රළු වේවි. ඒ ගැන අවධානයෙන් දීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න කියලා අපි විශේෂයෙන් දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.